මේ ඡන්දෙ මෙතන ඉන්න වැඩිහිටි අම්මා තාත්තට එන පළවෙනි ඡන්දෙද නෑ මෙතන ඉන්න බොහෝ අයට එන පළවෙනි ඡන්දෙ නෙවෙයි කුළුඳුල් ඡන්ද දෙන්න බලාගෙන ඉන්න අයත් ඇති හැබැයි වැඩි පිරිසක් ඉන්නේ කවුද මීට පෙරත් කතර ගහපු අය එනිසා අපි දඹුල්ලට ආවේ ද මීට පෙරත් කතර ගහපු එක වෙනස් කරලා ජාතික ජන බලවේගයකට කතර ගහලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදමු කියලා ආරාධනා කරන්න තමයි අපි ආවේ ඇයි මේ රට හදන්න ඕන මේ රට අද ලෝකේ කොහෙවත් පිළිගන්නේ නෑ ලෝකේ රටකට යන්න කොච්චර අපේ වීසා එක අපේ પાස්පෝර්ට් එක ගණන් ගන්නෑ වීසා එකක් ගන්න බෑ සමහර යුරෝපේ රටවල් වලට වීසා එකක් ගන්න දෙවෙයි වීසා එක પાස්පෝර්ට් එක බාර දෙන්න වෙලාවක් ගන්න බෑ අපිව ගණන් ගන්නෑ ලෝකේ එහෙමයි හැබැයි දකුණු කොරියාව වගේ රටවල් තියෙනවා ඒ රටවල් වල වීසා එකක් ගත්තාම ඕන රටකට නිකම්ම දොරවල් ඇරෙනවා යන්න පුළුවන් ඇයි අපිව ගණන් ගන්න අපිව සුවර්ණේ අපිව සුවර්ණේ ඇයි මන් දැක්ක පහුගිය දවස්වල පොලිසිය නිලධාරීන් 10 දෙනෙක් ගිහිල්ලා පුහුණුවකට ඒ කියපු 10 දෙනාගෙන් 6 දෙනෙක් පැනලා ඉතින් පොලිසිය පැනනනම් අපි ගැන කවර කතාද නනික හිතන්න ඕනේ ජනතාව ගැන කවර කතාද ඉතින් මොකද කරන්නේ විශ්වාස නැහැ අපිව මන් දැක්ක ජාතික නික ඔය රීටි පැනීමේ නේද දු එක වෙලාවක දුරදික දුර පැනීමේ ජාතික සූර්යා පනිනවා ජාතික ක්‍රීඩා වලට ගිහිල්ලා පනිනවා අපේ ජාතික කණ්ඩායම පිට කුසල් මෙන්ඩිස්ට ඇමරිකන් තානාපති කාර්යාලයේ අවස්ථා දෙකක් විතර ප්‍රමාද කරලා තමයි වීසා එක ගැහුවේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයන්ටත් එහෙමයි ඇයි අපි බාල්දු වෙච්ච රට ලෝකෙ පිළිගන්නේ නැති රට හැබැයි අපිට එහෙම වුණාට ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නකුත් නැහැ බැසිල් රාජපක්ෂට પાස්පෝර්ට් දෙකක් තියෙනවා එකක් ලංකාවේ බාල්දුණු પાස්පෝර්ට් එක දෙක ඇමරිකාවේ પાස්පෝර්ට් එක එතකොට එයාට ලෝකෙ හැම රටකටම යන්න පුළුවන් ඇමරිකන් પાස්පෝර්ට් ඒකනේ මිනිහෙක් අත්තරින් නැත්තේ ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැණි ඒගොල්ලන්ගේ ගොඩක් දරුවෝ මතක තියාගන්න ඒගොල්ලන්ගේ ගොඩක් දරුවන්ට තියෙනවා එක්ක ඕස්ට්‍රේලියාවේ પાස්පෝර්ට් එක්ක එංගලන්තේ પાස්පෝර්ට් එක්ක ඇමරිකාවේ પાස්පෝර්ට් එතකොට ඒගොල්ලන් රට යන්නේ මොනවගෙන්ද ඒගොල්ලන්ගේ රට යන්නේ ඒගොල්ලෝ වැඩි ප්‍රමාණයක් රට යන්නේ විදේශ ගමන් බලපත්‍රයක් තියෙනවා ඒ රටවල අපේ අතේ තියෙන මොකද්ද බාල්දු වෙච්ච ශ්‍රී ලංකා પાස්පෝර්ට් ලෝකේ ගණන් ගන්නෑ මම මේ කියන්න හදන දැන් මේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී හිටින කට්ටියක් ඉන්නව නේද උඩ පෙනී හිටන ටීම් එකක් ඔය පෙනී හිටින ටීම් එකට වෙන රටවල වල પાස්පෝර්ට් තියෙනවා රනිල්ම ගේන්න ඕන කියලා උඩ ඉන්නවා ටිකක් පොඩි ලේයර් එකක් පොඩි තට්ටුවක් ඉන්නවා ඒගොල්ලෝ කියන රනිල්ම ගේන්න ඕන කියලා හැබැයි රනිල්ම ගේන්න ඕන කියන ගමන් ඕස්ට්‍රේලියාවේ પાස්පෝර්ට් එක ගන්න රනිල්ම ගේන්න ඕන කියන ගමන් එංගලන්තේ પાස්පෝර්ට් එක ගන්න ඇයි ඒගොල්ලෝ දන්නවා රනිල් ආපුවාම නැවත නැවත මේ රට ලෝකේ බංකොලොත් රටක් පිළිගන්නේ නැති රටක් බාල්දු රටක් ඔන්න අවුරුදු 70ක් අපේ රට පාලනය කරලා මොකද වෙලා තියෙන්නේ ලෝකේ රටකට වද්දා ගන්න නැති ජාතිය බවට අපේ ජාතිය පත් කරනවා එහෙනම් අපි ඉස්සෙල්ලම අපේ රටේ අභිමානී අපේ රටේ කීර්තිය අපේ රටේ પાස්පෝර්ට් එකට දෙන බලය බලවත්භාවය අපි නිර්මාණය කරනවා ශක්තිමත් පුරවැසියෙක් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ශක්තිමත් බලයක් අපි නිර්මාණය කරන්න ඕන මේක බාල්දු වෙච්ච රටක් ලෝකෙ පිළිගන්නේ නැති රටක් තුට්ටු දෙකට වැටිච්ච රටක් තව මොනවද වෙන්න පුළුවන් මේ රටට තව මොනවද වෙන්න පුළුවන් ණය අරගෙන තියෙනවා ජීවත් නැති රටක් ලෝකෙට පොළු තියලා තියෙනවා අපරාධ විශාල ප්‍රමාණයකින් සිද්ධ වෙන රටක් ලෝකෙ අපකීර්තියට පත් වෙලා තියෙනවා කාන්තාවන්ට රැකවරණ නැති රටක් ලෝකෙ අපකීර්තියට පත් වෙලා තියෙනවා දරුවන්ට රැකවරණ නැති රටක් ලෝකෙ අපකීර්තියට පත් වෙලා තියෙනවා එනිසා අපේ රට මොකද්ද නීතිය විධානය ආධිපත්‍ය නැති රටක් ආර්ථික කඩාවැටු රටක් සමාජ අපරාධ වලින් ගහන වෙච්ච රටක් ලෝකෙට පොළු තියපු රටක් කවුද ගණන් ගන්නේ අප්පා ඒ නිසා මතක තියාගන්න ජාතික ජන බලවේගයේ අභිප්‍රාය තමයි අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර ලෝකෙ අභිමානවත් ජාතියක් ලෝකෙ අභිමානවත් රටක් බවට ශ්‍රී ලංකා රට පත් කිරීම තමයි අපේ මූලික අපේක්ෂාව ඒක අපි කරනවා පියවරෙන් පියවර ඒකදී වැදගත් නීතිය හා විධාන ආධිපත්‍යය ශක්තිමත් නීතියක් පද්ධතියක් ඕන නීති ඉදිරිය හැම කෙනම සමාන වෙන්න ඕන නීති ඉදිරිය හැම කෙනම සමානයි ඒක තමයි නීති පොතේ තියෙන කරුණ ඒක තමයි නීතියේ මූලධර්මය නීතිය ඉදිරිය හැම දෙනාම සමානයි මූලධර්මය සමානද නෑ සාමාන්‍ය භාවිතාවේදී සමාන නෑ නේද නීතිය නීති ඉදිරිය සමාන නම් ජනක බණ්ඩාරේ එළියේ ඉන්නේ කොහොමද මම අහන්නේ කයි නීති ඉදිරිය සමාන නම් යගේ පුතා ඉන්දියාවට පැනලා ගිහිල්ලා හිටියේ නැද්ද හිටියේ නැද්ද පුතා පැනලා ගිහිල්ලා හිටියේ ඉන්දියාවේ ඇයි දන්නවද නීති ඉදිරිය සමාන නම් ඒගොල්ලෝ අමතකම් දරන්නේ කොහොමද එනිසා අපේ රටේ මූලධර්මයක් තිබ්බට නීති ඉදිරිය සමානයි කියලා නීති ඉදිරිය සමාන නැහැ ඒගොල්ලෝ නීතිය ඉදිරිය හැම කෙනාම සමාන නම් ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුව ඉන්නේ කොහොමද නීති ඉදිරිය හැම කෙනාම සමාන නම් පේමලාල් ජයසේකර පාර්ලිමේන්තුව ඉන්නේ කොහොමද නීති ඉදිරිය හැම කෙනාම සමාන නම් දයාගමගේ එළියේ ඉන්නේ කොහොමද නීති ඉදිරිය හැම කෙනාම සමාන නම් දයාගමගේ එළියේ ඉන්නේ කොහොමද පාස්පෝර්ට් නැතුව නියමිත පරිදි වීසා බලපත්‍ර නැතුව පාර්ලිමේන්තු නියෝජන කරනවා රාජ්‍ය මාධ්‍ය ධුරයක් නියෝජන කරනවා අවුරුදු 4ක් පාර්ලිමේන්තු ඉන්නවා අවුරුදු 3ක් ඇමතිකම් දරනවා
හැබැයි ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. නීති ඉදිරියේ සමාන නම් එයා කොහොමද එළියේ ඉන්නේ? නෑ. නීති ඉදිරිය අපි හැම කෙනාම සමාන නෑ. නීතිය එක ඒගොල්ලන්ට එක විදියකට පොදු ජනයාට තව විදියකට. එහෙම නෙවෙයි. ආල මේ රට හදන්න නම් නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන වෙන රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ අපි ස්ථාපිත කරන මතක තබා ගන්න. නීති ඉදිරියේ හැම කෙනාම සමානයි. එහෙම නැතුව මේ දඹුල්ල නගරේ කුඩු වසංගත ඉවර කරන්න පුළුවන්ද? යුක්තිය මෙහුම්ම. නේද? වද යුක්තිය මෙහුම්ම. යුක්තිය මෙහුම්ෙන් ඒ යුක්තිය මෙහුම්ම කියන දැලෙන් හාල්මැස්සෝ අහු වෙනවා, තෝරමෝරු ගැලවෙනවා. නැත්ද? මේක තමයි දේශබන්ධුක දැල. හාල්මැස්සෝ අහු වෙන, තෝරමෝරු ගැලවෙන. නීතිය සමානද නැහැ? ඒ නිසා දැන් මේ දඹුල්ල නගරේ අපි දන්න පොඩි කාලේ ඉඳන් මේ නගර දන්නයි අපි. මේවා මේ කුඩු වලින් පිරිච්ච නගර නෙමෙයි මේවා. හැබැයි අද මේවා කුඩු වලින් කුඩු වසංගතෙන් පිරලා තියෙනවා. ඒවට දේශපාලන රැකවරණ දෙනවා. දැන් දේශබන්ධුකේ මොකද්ද? යුක්තිය මෙහෙම ඉවර කරනකොට ජුනි 31 වෙනකොට කුඩුත් කුඩු ව්‍යාපාරිකයෝ පාතාලයත් ජුනි 31 වෙනකොට අවසන් කිව්වා. දැන් ආයෙ පටන් ගන්නවා යුක්තිය මෙහෙම දෙක. දැන් ඊයේ පෙරේද ආයෙ පටන් ගත්තා නේද? යුක්තිය මෙහෙම දෙක නෑ. ඒගොල්ලන්ට කවදාවත් අපේ රටේ කුඩු වසංගතය කෙලවර කරන්න බෑ. ඒගොල්ලන්ට කවදාවත් අපේ රටේ අපරාධ නතර කරන්න බෑ. මේ රටේ අපරාධ නතර කර හැකි වන්නේ නීතිය පිළිබඳව, යුක්තිය පිළිබඳව සැබෑ සාධාරණත්වය ඉටු කරන පාලනයකට විතරයි. ජාතික ජන බලවේගයේ පාලනය කියන්නේ එහෙම පාලනයක්. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පෙරවිසින් රත්නමැතිතුමා. අපි දන්නවා එතුමලා විශාල වෙහෙසක් දරුවා. අපේ රටේ ආන්දෝලනයේ තුරු දී තිබෙන ඝාතනයන් පිළිබඳව පරීක්ෂණ කරලා වරදකරුවන් නීතිය රැහැනට කොටු කරන්න එතුමලා පරීක්ෂණ කරා. වාස්කු පහරකයන්, සැබෑ පහරකයන් අල්ලගන්න පරීක්ෂණ කරා. හැබැයි ආණ්ඩු මාරු වෙනවා, ෆයිල් යට යනවා, පරීක්ෂණ කරපු නිලධාරි එළවනවා, පරීක්ෂණ කරපු නිලධාරි මාරු කරනවා. සමහර පරීක්ෂණ කරපු නිලධාරීන්ට රට දාලා යන්න සිද්ධ වෙනවා. එයි වාස්කු පහරකයන් හොයාගන්න යන වරදට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් ගෝඨාභය පසුපස ගෝඨාභය පන්නගෙන එනවා. රට දාලා ගියා සමහර නිලධාරි. සමහර නිලධාරි අවුරුදු එකහමාරක් හිරේ තිබ්බා. මොකටද? වැරද්ද මොකද්ද? අපරාධ කරුවන් පිටව සම්භාගණ යාම. මොකද්ද මේ පාලකයෝ? මේ පාලක හැමදාම අපරාධ කරුවන්ගේ ආරක්ෂකයෝ, අපරාධ කරුවන්ගේ රැකවරණ දෙන අය, අපරාධ වලට අහුල් අය. මතක තියාගන්න, මේ පාලකයෝ අපරාධ වලට අහුල්, මේ පාලකයෝ අපරාධ වලට රැකවරණ දෙනවා, මේ පාලකයෝ අපරාධ කරුවන් ආරක්ෂා කරනවා. මේක ඇත්ත කතාව. මේ රට මේක කොතනින් හරි කෙලවර වෙන්න ඕනේ නැද්ද? මේ දේශපාලනේ කොතනින් හරි කෙලවර වෙන්න ඕනේ? හැමදාම අපරාධ කරුවන් ආරක්ෂා කරනවා. අපරාධ වල යෙදෙන දේශපාලනක අපිට අවශ්‍යද? ඉස්සර මට මතකයි 98 99 කාලේ මෙහි කසිප්පු වර්ගයක් තිබ්බා, ජනක් පැකට් කියලා. තියෙනවද නැද්ද? මට අහලා තියෙන ඒ කාලේ ජනක් පැකට්. හරිද? දැන් නම් නැතුව ඇති. ඉස්සර ජනක් පැකට් මතකද? මෙහෙම තිබ්බේ. ඉතින් මොකද්ද මේ රට වෙලා තියෙන්නේ? ආණ්ඩු අපරාධ කරනව නම්, ඇමතිවරු අපරාධ කරුවෝ ආරක්ෂා කරනව නම්, ඇමතිවරු නේද අපරාධ කරුවන් පිටිපස්සේ ඉන්නව නම්, ඔබෙත් මගේ ජීවිතය හැම වෙලාවම අනතුරේ මතක තියාගන්න. හැම වෙලාවම අනතුරේ. ඒ නිසා තමුන්නාසරක දරුවේ කොළඹ ගිහිල්ලා එනකම් බය ඉන්නේ නැද්ද? බස් එකට නැගපළා ඉඳන් කෝල් එකක් දරන් අනව කොහෙද කොහෙද කියලා. කොළඹින් පිටත් වුණු වෙලාවේ ඉඳන් අනව කොහෙද කොහෙද කියලා. එයි රටේ අගනගරයට ගිහිල්ලා තමගේ දරුවා ගෙදර එනකම් බය ඉඳ සිට වෙලා තියෙනවා. තමගේ දියණිය තනියම පාරක යවන්න බය වෙලා තියෙනවා. තමගේ දියණිය තනියම බස් එකේ යවන්න බය වෙලා තියෙනවා. මොකද්ද මේ රට වෙලා තියෙන්නේ? මෙහෙම බියෙන් සැකෙන් රටකට ජනතාවට ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ රටේ නීතිය විධානයේ ආධිපත්‍යය, නීතිය ඉදිරියේ හැම දෙනාම සමාන. මේ කතා කරන මමත්, මේ වේදිකාවේ ඉන්න සැවමත්, ඔබ සියලු දෙනාමත් නීතිය ඉදිරියේ සමාන රාජ්‍ය බවට මේ රාජ්‍ය පරිවර්තනය කරනවා. අන්න මේ රට හදන්න ඒ වෙනස ඕන පළමු පියවර. ඒ වෙනස නැතුව රට හදන්න බෑ. මතක තබාගන්න. හරිද? ඒ වෙනස නැතුව. ඊළඟ අපේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන දේශපාලනයක් තියෙනවා. මතක තියාගන්න. මේ භාණ්ඩාගාරයට සල්ලි එන්නේ කොහෙන්ද? මේ භාණ්ඩාගාරයට එන්නේ සල්ලි තමුන්නාන්සලගේ සල්ලි. භාණ්ඩාගාරයට එන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැද මුලනේ දේපළ වලින් භාණ්ඩාගාරයට සල්ලි ඉන්නේ නේ. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ බණ්ඩාරවෙල තේවත්තෙන් භාණ්ඩාගාරයට සල්ලි ඉන්නේ නේ. එහෙම නැත්නම් නේද සජිත් ප්‍රේමදාස වගේ අඹපොළ වතු වලින් භාණ්ඩාගාරයට සල්ලි ඉන්නේ නේ. ඒ වගේ ආදායම නෙමෙයි භාණ්ඩාගාරයට එන්නේ. ඒවා ඒගොල්ලන්ගේ ගෙවල් වලට යන්නේ. භාණ්ඩාගාරයට එන්නේ සල්ලි කාගෙද? දෙරට සාමාන්‍ය පුරවැසියන්ගේ සල්ලි භාණ්ඩාගාරයට යන්නේ. එක පැත්තකින් ලොකු වැටුපක් ගත්තොත් ගහනවා බද්දා. මං ඊයේ ඊට සමන්තුරේ ඒ ප්‍රදේශයේ විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයෙක් කියලා තිබුණා. එතුමා අත උස්සලා කිව්වා එතුමාගේ වැටුපේ 98000 ආණ්ඩුව ගන්නවා කියලා. අපේ සුනිල් සිරිසෝරා කියා කැපෙනවා. 80000 වසන් සෞරිය කියා කැපෙනවා.
ලක්ෂයක් කැපෙනවා මාසයකට අපේ මහාචාර්යතුමාගේ වැටුපෙන් 80000ක් කැපෙනවා මාසයකට ආණ්ඩුවට මතක තියාගන්න ඉගෙනගෙන ඊට සරණ වෘත්තියක් කරලා දැනුමක් අරගෙන ඊට වඩා ලොකු මුදලකට ලෝක රටවල් වලට අවස්ථා තිබියදී මේ රට ගැන හිතලා කල්පනා කරන වෘත්තිය වේදී වෛද්‍යවරයෙකුගේ පඩියෙන් ගාණක් ගන්නවා ආණ්ඩුව ඉංජිනේරුවෙකුගේ පඩියෙන් ගාණක් ගන්නවා ආණ්ඩුව බැංකු කළමනාකරුවෙකුගේ පඩියෙන් ගාණක් ගන්නවා ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ පඩියෙන් ගාණක් ගන්නවා ආණ්ඩුව ඒ නිසා සමහර දොස්තර මහතුරු මුදල කරා මේක දරා ගන්න බෑ කියලා යනවා සමහර අය අපිට කියන මොකද්ද ගත්තත් කමක් නෑ අරගෙන රටේ ජනතාවට මේ වගේ වැඩ කරනව නෑ ඒව අරගෙන ඒගොල්ලෝ බෙදා ගන්නවා අන්න ඒ විදිහට බහණ්ඩාගාරයට සල්ලි දිනනවා තව විදිහකින් බහණ්ඩාගාරයට කොහොමද සල්ලි දින්නේ තව විදිහකින් බහණ්ඩාගාරයට සල්ලි දිනනවා තමුන්වාසල පොල කඩේට ගිහිල්ලා සීනි කුල එකක් ගත්තොත් ආණ්ඩුවට ගාණක් යනවා පෙට්‍රල් සෙල් එකකට ගිහිල්ලා තෙල් ටිකක් ගහුවොත් ආණ්ඩුවට ගාණක් යනවා ඒකත් නෙමෙයි හොඳ මතක තියාගන්න සබන් කැටයක් ගත්තොත් ආණ්ඩුවට ගාණක් යනවා පුද්ගලික රෝහලකට ගිහිල්ලා පරීක්ෂණයක් කරගත්තොත් ලේටික බැලුවොත් ප්‍රෙෂර් බැලුවොත් ආණ්ඩුවට ගාණක් යනවා ලෙඩක් හැදුනත් ආණ්ඩුවට ගාණක් යනවා එහෙම මේක හදලා තියෙන්නේ දරුවෙට උගන්වන්න දරුවෙක්ට උගන්වන්න පාසල් උපකරණ ගත්තොත් ඒකට ආණ්ඩුවට ගාණක් යනවා දරුවට උගන්වනකොට ආණ්ඩුවට බද්දක් ගෙවන්න ආහාර ටික ගන්න ගියොත් ඒකටත් බද්දක් ගන්නවා ලෝකේ ගොඩක් රටවල් වල ආහාර වලට බදු ගහන්නේ ලෝකේ ගොඩක් රටවල් වලට වෛද්‍ය උපකරණ වලට වෛද්‍ය පරීක්ෂණ වලට බදු ගහන්නේ අපේ රටේ මොකද වෙලා තියෙන්නේ වෛද්‍ය උපකරණ වලට බදු ගහනවා වෛද්‍ය පරීක්ෂණ වලට බදු ගහනවා කවකට පෙට්ටියට බදු ගහනවා එක්සයිස් පොතට බදු ගහනවා කවිය පොතක් මුද්‍රණය කරොත් නවකතාකරුවෙක් නවකතාවක් ලියලා මුද්‍රණය කරලා එළියට දැම්මොත් ඒකටත් බද්දක් ගන්නවා කවියේ කවියක් ලිව්වත් බද්දක් සාහිත්‍යතරේ නවකතාවක් ලිව්වත් බද්දක් ගන්නවා පොත මුද්‍රණය කරොත් මොකද වෙලා තියෙන්නේ එහෙනම් මේ බහණ්ඩාගාරයට එන්නේ කාගේ සල්ලිද විවිධ ආකාරයෙන් ජනතාවගේ සල්ලි දැන් මොකද කරන්නේ මේ සල්ලි වලට මෙන්න මේ සල්ලි තමයි මේ දේශපාලක බෙදාගන්නේ ඒ සල්ලි මුළුමනින්ම විශාල ප්‍රමාණ දේශපාලක අතේ කරගෙන රනිල් වික්‍රමසිංහ පහුගියද අයවැයෙන් වෙන් කරපු මුදලට අමතරව කෝටි 875ක් වෙන් කරගත්තා කෝටි 875 දින 60 ඉන්න තියෙන්නේ ගහලා යන්න තියෙන බල්බ් එක කෝටි 875යි අන්න තමුන්වාසලගේ බදු රනිල් වික්‍රමසිංහ රට යන්න මේ අවුරුද්දේ වෙන් කරපු සල්ලි මදි කියලා තව ලක්ෂ 2000ක් වෙන් කරගත්තා රට යන්න තමුන්වාසලගේ සල්ලි ඒ විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාසලගේ മന്ത്രിවරුන්ට කෝටි 120ක් බෙදලා දුන්නා තමුන්වාසලගේ සල්ලි මොකද කරන්නේ එක පැත්තකින් මේ මහජනගේ සල්ලි නාස්ති කරනවා කොහොමද රටක් හදන්නේ මහජනයට විවිධ පීඩාවට ලක් කරලා අසීරුතාවයට පත් කරලා බහණ්ඩාගාරයට එන සල්ලි මේගොල්ල හොරකම් කරනවා නාස්ති කරනවා ඒ විතරද බහණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි එන්න කලින්ම ගන්නවා දැන් සීනි බදු වංචාව කියන්නේ එහෙම එකක් සීනි වලට බදු ගහලා බහණ්ඩාගාරයට එන්න ඕන මොකද කරේ බහණ්ඩාගාරයට එන්න කලින්ම ගෙදර හැරෙව්වා කෝටි 1500 කෝටි 1500 මතක තියාගන්න බහණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි ඒගොල්ලන්ගේ ගෙවල් වලට හරව ගන්න බැඳුම් කර වංචාව මහා බැංකුවට එන්න තියෙන සල්ලි හරව ගත්තා අර්ජුන ලෝසියස්ලාගේ ගෙදර කෝටි 1100යි ඒ ගෙදරින් අතුරු පාරකින් ගියා රනිල්ගේ ගෙදර එහෙමයි හරි ඒ ගෙදර කියලා අතර වෙන්නේ නැහැ ඒ ගෙදරින් පස්සෙ බෙදෙනවා මේමයි සිද්ධ වෙන්නේ ඒ නිසා මොකද වෙන්නේ මේ රට හදන්න පුළුවන්ද මේ මහ ජනයාගේ ධනෙ නාස්ති කරලා මහ ජනයාගේ ධනෙ හොරකම් කරන පාලකෙන් රට හදන්න පුළුවන්ද එහෙම රටක් හදන්න බැහැ සජිත් ප්‍රේමදාස අනියේ පෙරද පත්‍රයේ තියෙනවා මිලියන 5000 ගණන පාඩු ලැබලා තියෙනවා අරමුදල් විනාශ කරලා සංස්කෘතික අරමුදල් විනාශ කරා නිවාස අරමුදල් විනාශ කරා එක පැත්තකින් බෝට් ගහන්න අනිත් පැත්තේ නම ගහන්න මහ ජනකදන කෝටි ප්‍රකෝටි ගන්න නාස්ති කර පාලකයෝ එනිසා අපි කියන්නේ මොකක්ද මේ රට හදන්න එක වෙනසක් ඕන මොකද්ද නීතිය ඉදිරිය හැම කෙනාම සමානයි දෙවනි වෙනස ඕන මේ රට හදන්න මොකද්ද බහණ්ඩාගාරයට එන හැම සතයක්ම සාංගික දේපල වගේ අපි හඳුනේ සාංගික දේපල වගේ අර පරිස්සම් කරලා බලාගෙන නැවත පුරවැසියන්ට පුරවැසියගේ කාර්යම් වෙනුවෙන් යොදවන ආණ්ඩුවක් අපිට අවශ්‍යයි අන්නේ ආණ්ඩුව තමයි ජාතික ජනබල විගේ ආණ්ඩුව අපි කිසියෙක් මෙතෙන්ට ආවේ මහජනගේ ධනය හොරකම් කරන්න නාස්ති කරන්න නෙවෙයි අපි තමුන්වන්සල සහතිකයක් දෙන්න ඔබගේ සෑම සතයක්ම බලාගෙන පරිස්සම් කරලා ඔබගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සංවර්ධනය කරන්න එහෙම සතයක්ම යොදවන ආණ්ඩුවක් හදන්න ඕන හැබැයි සංවර්ධනය වුණේ ඒගොල්ලෝ මේ මාතලේ පාරේ තියෙනවා ඉස්සර මොකද්ද කියන්නේ සම්මා දම්පාය නේද මට මේ ගියා සමන්තුරේ ගිහපල එක මුස්ලිම් මහත්මෙක් හම්බුණා ඒගොල්ල තමයි පාරවල් කොන්ක්‍රීට් කරන්න අර ගල් අතුරන ගල් ගේන ඒ කොන්ත්‍රාත් එක බාරගත්ත එයා කිව්වා හැබැයි පාරට ගල් ටේලර් දෙකක් බානකොට ඇමතිගේ ගෙදරත් එකක් බානවා එහෙමනේ සම්මා දම්පාය හැදුනේ මෙහෙත් දීමු මොකද වෙලා තියෙන්නේ මහජනයාගේ ධනෙ ඒ ධනෙන් තමන් හැදෙනවා මේක නතර කරන්න ඕනේ එනිසා අපි ඔයගලන්ට කියන්නම් මහජනයාගේ ධනෙ සතයක් නාස්ති නොකරන සතයක් හොරකම් නොකරන පාලනයක් අදමු ඒක තමයි අන්න ජාතික ජන බලවේගී පාලනය අපි වැඩි කරන්නේ
ඊළඟ අපේ ව්‍යාපාර දියුණු කරන්න ඕන. අද මොකද වෙලා තියෙන්නේ? අද මේ ව්‍යාපාර විශාල ප්‍රමාණ දේශපාලකයන්ගේ අවසර වුණ ව්‍යාපාර කරන්න. එහෙම නැත්නම් දේශපාලකයට ලයිසන් ගන්න ඕන. දැන් බලන්න අපේ රටේ පෙට්‍රල් සෙට් වල විශාල ප්‍රමාණයක් තියෙන කාතේද දේශපාලකයා? දේශපාලකයා තමයි පෙට්‍රල් සෙට් කරන්නේ. හරි. එහෙම නැත්නම් දේශපාලකන කීයක් හරි දීලා පෙට්‍රල් සෙට් එකක් ගන්න ඕන. මේමයි අපේ රටේ පෙට්‍රල් සෙට් බෙදෙන්නේ. අපේ රටේ බාර් පර්මිට් බෙදෙන්නේ කොහොමද? එක දේශපාලකයට බාර් පර්මිට්. මේ දවස්වල බාර් පර්මිට් අරගෙන එක බාර් පර්මිට් එකක් විකුණන කෝටි 3ට කෑගල්ල යමති. බාර් පර්මිට් 3ක් විකුණා කෝටි 9යි ලක්ෂ 900යි. ඒගොල්ල එහෙම ධනය හොයන්නේ. එතන බාර් පර්මිට් එක එක දේශපාලකයට සල්ලි දෙන්න බාර් පර්මිට් එකක් ගන්න. මේමයි සිද්ධ වෙලාවේ. කොතරකරි වැලිතොටපලක් කරන්න. එක දේශපාලකයට කප්පම් ගෙවන්න ඕන වැලිතොටපලක් කරන්න. ඇලහැර පැත්තේ පතලක් කපන්න. එක දේශපාලකයෙක්. තමුන්වහන්සේලා දන්නෝ දැන් ඇලහැර විශාල ප්‍රමාණයක් පතල් කපන්නේ කුරුණෑගල හිටපු යමති. එහෙම නෙවෙයිද? තමුන්වහන්සේලා දන්නෝ. ඒතර පතල් කපන්නේ ඒගොල්ලෝ. පතල කපන ලයිසන් එකක් ගන්නවා. ඇමතියට කීයක් හරි දෙන්න ඕන. පතල් කපන්නේත් ඒගොල්ලෝ. වැලිකොඩ දාන්නෙත් ඒගොල්ලෝ. කාටරි ඕන නම් හෝටලයක් දාන්න. ව්‍යාපාරයක් කිරීමේ හැකියාව තියෙනවා. හෝටල් කර්මාන්තයකට දන්නව. හෝටල් කර්මාන්තේ නියැලෙනවා. තව තමන්ගේ හෝටලේ වැඩි කරගන්න ඕන. ඒකට ඉඩමක් ඕන. හැබැයි ඉඩම ගන්න එක්ක දේශපාලකයට කීයක් හරි දෙන්න ඕන. මං ඊයේ හිටියේ නැගෙනහිර පළාතේ. ඔය පාසු කුඩා පානම පැත්තේ ඉඩම් ඔක්කොම ගියපුවාම කියන මේ ඉඩම අර ජනාධිපතිගේ පුතාගේ. මේ ඉඩම අර ජනාධිපතිගේ දුවගේ. එහෙම මිනිස්සු ඉඩම් පෙන්නන. මේ වෙරළදීගේ වෙරළ තීරයේ තියෙන ඉඩම් එක්ක දේශපාලකයේ ගෝලයන්ගේ අතේ. පුරවැසියන් ගතේ මොනවද තියෙන්නේ? පුරවැසියන් මුකුත් නැහැ. අපි ඔයගලන් සහතිකයක් දෙන්න. ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලව නියෝජනය කරන අපි කිසිවෙක් බාර් ගන්නෙත් නැහැ. පෙට්‍රල් සෙට් කරන්නෙත් නැහැ. පතල් දාන්න දෙන්නෙත් නැහැ. වැලිතොටපල කරන්න දෙන්නෙත් නැහැ. හෝටල් දාන්න දෙන්නෙත් නැහැ. ගුදම් ගන්න දෙන්නෙත් නැහැ. ඒවා කරන්න මේ රටේ ව්‍යාපාරිකයෝ. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කර්ම හෝටලයක් හදන්න හොඳ ඉඩමක් තියෙනවා නම්, ඒ හෝටලේ ගොඩනැගීම සඳහා ඔබට හැකියාවක් තියෙනවා නම්, ඒකට ධනය තියෙනවා නම්, ඒ ශාස්ත්‍රීය පිළිම නිපුණතාවයක් තියෙනවා නම් අන්න එයාට ඉඩම. එහෙමයි මේ ආර්ථිකය හදන්න ඕන. එහෙම නැතුව මේ දේශපාලකේ කුඩා කල්ලියක් අතේ මුළු ආර්ථිකම ගැට ගැහිලා තියෙන්නේ. කිසි පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. අපේ රටේ ඛනිජ සම්පත් ආශ්‍රිතව විශාල ආයෝජනික අවස්ථා තියෙනවා. අපේ රටේ කුරුඳු තේ ආශ්‍රිතව විශාල ආයෝජන අවස්ථා තියෙනවා. අපේ රටේ සංචාර කර්මාන්තය ආශ්‍රිතව විශාල විදේශීය ආයෝජන අවස්ථා තියෙනවා. අපේ රටේ පුනර්ජනනීය බලශක්ති ශාස්ත්‍රයේ විශාල ආයෝජන අවස්ථා තියෙනවා. එක පිරිසිදු ආයෝජකයෙක් ඉන්නේ. එයි ආපු වෙලා ඉඳන් සභාපතියගෙන් පටන් ගන්නවා පකා ගෙවන්න. ඉස්සලම ආයතනයේ සභාපතියට දෙන්න ඕන. ඊළඟ ඇමතිගේ සම්බන්ධීකරලයකට දෙන්න ඕන. ඊළඟ ඇමතිට දෙන්න ඕන. අවුරුදු දෙකම තුන යන ආයෝජකයෙක් කැවිලා. රස්සියාදුල යනවා. කිසි පිරිසිදු ව්‍යාපාරිකයෙක් ඉන්නේ නැහැ. කිසි පිරිසිදු ආයෝජකයෙක් ලංකාවට එන්නේ නැහැ. මොකටද? යා ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර කරලා උපයාගත්තු ධනය මේහිඳ කාලකන්ණි ඇමතිකට පගා ගෙවන්න ඕන. එහෙම ඉන්නේ නේ. ඒවල කොහරි රටක මාංශල උපයපු ධනෙ ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරනකොට කුණු ඇමතිකට පගා ගෙවන්න ඕන. කවුද එහෙම ඉන්නේ? එහෙම එනවා ලෝකෙ තියෙන එකම රට ලංකාව විතර නම්. එහෙම නම් නේ වෙන තැන නැහැ නේ. දිනේ ලෝකෙව එකම මුහුද තියෙන ලංකාවට ලෝකෙ එකම ඛනිජ තියෙන ලංකාවට විතරක් නම් එයි. ලෝකෙ ලංකාවෙත් මිනිරන් තියෙන ලෝකෙ තව රටවලත් මිනිරන් තියෙනවා. ලංකාවෙත් ඛනිජ වැලි තියෙන ලෝකෙ තව රටවලත් ඛනිජ වැලි තියෙනවා. ලංකාවෙත් නේද සිලිකා තියෙනවා ලෝකෙ තව රටවලත් සිලිකා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? පිරිසිදු කිසි ආයෝජකයෙක් එන්නේ නැහැ මතක තබා ගන්න. අපි ඔයගලට සාධකයක් දෙන්න. අපි ඕනෑම ආයෝජකයෙක් එක්ක කතා කරන මේසෙ වාඩි වෙන පළවෙනි වතාවේ මේක තමයි කියන්නේ. අපිට ඔයාගේ ඇල් වතුර වීදුරුවක්වත් එපා. ඔයා මොකද්ද ගේන්නේ? මොකද්ද රටට දෙන ආර්ථික ප්‍රතිලාභය? ඒක තමයි අපි මනින එකම මිම්ම මතක තබා ගන්න. හරිද? එතන පිරිසිදු ආයෝජක වෙරට ගේන්න පුළුවන්. එක සාධකයක් අපි දෙන්නේ මොකද්ද? එන ආයෝජකකින් ඇල් වතුර වීදුරුවක්වත් අපි ගන්නෙ නැහැ. අන්නේක මතක තියාගන්න. හරිද? එහෙම නැතුව මේ රට හදන්න බෑ. මේ රට හදන්න ඒව ඕන. මේ ළඟදි මම මල්වත පන්සල. ඒ වෙලාවේදි මල්වත අනුනායක හාමුදුරුවෝ හම්බෙලා මට කිව්වා උන්වහන්සේ 70 දශකයේ අගභාගයේ ඉන්දියාවට කුඩයක් අරගෙන යනකොට කුඩේ බලන්න ඉන්දියානු මිනිස්සු වෙනවා. කුඩේ ගණ්ඩ හදනවා. ඒ කියන්නේ එහෙම කුඩ කර්මාන්තයක් තිබුණේ නැහැ ඒ කාලේ. තව නුවර පැත්තේ අර රෙදිපිලි නිෂ්පාදකේ කලවිකාගේ හම්බුණා දෙමළ මහත්තයෙක්. ප්‍රධාන අපේ රටේ විදිහට කලිසම් තියෙන. එතුමා කිව්වා එතුමා 70 අග වගේ කාලේ ඉන්දියාවට කලිසම් අරන් රෙදි අරන් ගිහලා වික්කලු. අර කහපාට ඉර තියෙන. මෙතන ඉන්න වැඩිහිටියන්ට මතක ඇති. ඉන්දියන් හමුදාව ලංකාවට වෙලා සබන් එකතු කරා. මතකද ඒකත්? සබන් එකතු කරා. එහෙම ඉන්දියාවක්. හැබැයි මොකද වෙලා තියෙන්නේ අතට? හන්දට යන ඉන්දියාවක්. මේ කලාපෙට මෝටර රථ හදන ඉන්දියාවක්. මේ කලාපෙට ආහාර නිෂ්පාදනය කරන ඉන්දියාවක්. මේ කලාපෙට බීජ නිෂ්පාදනය කරන ඉන්දියාවක්. මේ කලාපෙට ඖෂධ නිෂ්පාදනය කරන ඉන්දියාවක්. හැදුවනේ
අපි මොකද උනේ? අපි බෙහෙත් ටිකක් පිටරටින් ගේන, පිටරක් පිටරටින් ගේන, ලොකු ලුණුත් පිටරටින් ගේන මේ තඹුල්ල මොනතරම් වගා කරන්න පුළුවන් ශාස්ත්‍රික බියුමියද? ඒකෝ පිටරටින් ගේන රාජ්‍ය පොට පරිවර්තනය කරා. අපේ පාලකයන්ට අපේ රට ගොඩනැගීම පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. අපේ රට ඉදිරියට ගෙන යාම පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. අපේ පාලකයන්ට තිබුණු එකම දැක්ම තමන් හැදෙන්නේ කොහොමද? තමගේ මරණයට සලකන්නේ කොහොමද? තමගේ හත්මුතු પરම්පරාවට හම්බ කරගන්නේ කොහොමද? ඔතරෙ තිබුණු සරස්ම රට ගොඩනැගීම පිළිබඳ සරස්මක් තිබුණේ. එනිසා අපි මේ රටේ නැවත මේ රට ගොඩනැගීම සඳහා නව පුනරුද යුගයක් ඒකයි අපි කියන්නේ. හරිද? පුනරුද යුගයක්. ශාලි මේ රට නැගිටවන යුගයක්. අලුත් දෙයට හැම දෙයකටම අලුත් ආරම්භයක් දෙන යුගයක්. නව යුගයක් අපි ඇති කරන්න ඕන. නීති ඉදිරියේ හැම කෙනාම සමාන වෙන යුගයක්. වංචා දූෂණ නාස්ති නතර වූ යුගයක්. ව්‍යාපාරිකයට කර්මාන්ත කරුවට සාධාරණ ලෙස ව්‍යාපාරය යෙදෙන්න පුළුවන් යුගයක්. ආයෝජකයට නිදහස් වෙවිලා අපේ රටේ ආයෝජනය කරන්න පුළුවන් යුගයක්. මේ දඹුල්ල ප්‍රදේශයේ ගොවි ජනතාවට තමන්ගේ ශස්ත්‍රික අස්වැන්න නෙලා ගන්න අවශ්‍ය පොහොර ටික ලබා දෙන, අවශ්‍ය තාක්ෂණ ලබා දෙන, අවශ්‍ය වෙළඳපොළ හදලා දෙන ගොවි ජනතාවට පුනරුද යුගයක් අපි හදන්න ඕන. අපේ රටේ අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඕන. අපේ රටේ ගම්වල ඉන්න ජනතාවගේ දුප්පත්භාවයෙන් ගැලවෙන්න නම් එක පැත්තකින් ගමේ ආර්ථික දියුණු කරනවා වගේම දරුවා ගමෙන් එළියට ගන්න ඕන. ගමේ තියෙන අර සාම්ප්‍රදායිකකෙන් එළියට ගන්න ඕන. එයා ලෝකයේ දැනුමත් එක්ක තරඟ වදින හොඳ ශ්‍රමිකයෙක් බවට පත් කරන්න ඕන. අලුත් ව්‍යවසායකයෙක් බවට පත් කරන්න ඕන. පරණ ගමේ තියෙන බැඳීම් වලින් ගලවන්න ඕන. ගලවලා ඔයගොල්ලෝ දන්නවා ලෝකෙට මුතුකාංග ඉංජේරුවන් දැන් ඉන්නවා මිලියන 26ක් 2030 දී අවශ්‍යයි මිලියන 40ක් 2030 දී අවශ්‍යයි හරිද එනිසා විශාල මුතුකාංග ඉංජේරුවන් ඕන ඒගොල්ලෝ අපි ගම්වල හදන්න ඕන පොඩි ව්‍යවසායකෙක් ගමේ හදන්න ඕන හදලා මේ නව තරුණ પરම්පරාව අලුත් ලෝකෙට විවෘත කරන්න ඕන ගමේ තියෙන පරණ මලකඩ ටික කඩලා බැඳීම් ටික නේද අර කුඹුරත් එක්ක අර කබානත් එක්ක ඉන්න එක ගලවලා නව ලෝකෙට ගෙනියන්න ඕන. එනිසා අලුත් යුගයක් අපි හදන්නේ. අන්න ඒක ආරම්භ කරන්න වෙන්නේ කොතනින්ද? කොතනින්ද? ඒක ආරම්භ කරන්න වෙන්නේ කොතනින්වත් නෙවෙයි. ඒක ආරම්භ කරන්න වෙන්නේ දේශපාලන විනසින්. හරිද? එනිසා අපි ඔක්කොම එකතු වෙලා එළඹෙන ජනාධිපති වර්ණදී අන්නේ දේශපාලන විනසට අවශ්‍ය වෙන පියවර අපි තමයි. ඒකට එතන පටන් ගන්න තැන. ඔබ දේශපාලන වෙනස ඇති කරන්නේ නැතුව මේක ගැන හිතන්නවත් බෑ. අපිට කල්පනා කරන්න පුළුවන් ලියන්න පුළුවන්. හැබැයි වැඩේ කරන්න නම් බල පරිවර්තනය අවශ්‍යයි. කොච්චර කාලෙද? තව උපරිම මාස දෙකමාරයි. උපරිම දෙකමාරයි. මෙන්න මේ මාස දෙකමාරයි. අපි හැමදෙනාම වැඩ කරමු. නේද? ගමේ එක්සත් ජාතික පාක්ෂිකය කියලා පැත්තකින් තියන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය කියලා පැත්තකින් තියන්න එපා. අපි දීර්ඝ කාලයක් තිස්සේ JVP කියලා අනිත් පැත්තක කතා නොකර ඉන්න එපා. අපි විතරක් අයිතිය උරුමය කියලා සින්න එපා. අපි ඔක්කොම සමාන පුරවැසියන් ලෙස සමාන කොමස්කරුවන් ලෙස අපි ඔක්කොම එකතු වෙන්න පටන් ගමු. ඒගොල්ලෝ උඩ එකතු වෙනවනම් රනිල් වික්‍රමසිංහේ කරට මහින්ද රාජපක්ෂ අත දා ගන්නවනම් සජිත් ප්‍රේමදාසේ කරට නේද? ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහේ කරට පොහොට්ටුවේ නායකයා කරට අත දා ගන්නවා. සජිත් ප්‍රේමදාසේ කරට පොහොට්ටුවේ සභාපති කරට අත දා ගන්නවා. ඉතින් ගමේ අපිට මොකද්ද තියෙන තරහමරා? කරට අත දා ගන්න බැරිද? දා ගන්න ඕන. එනිසා ගම්වල අපි ඔක්කොම එකතු වෙමු. එකතු වෙලා මොකද කරන්න ඕන? මේ ජනාධිපති ඡන්දමේ තීරණාත්මක හැරවුම අපි ගමු. ඒ වෙනුවෙන් මොකද කරන්න ඕන? ඔයගොල්ලෝ අතේ වැඩේ දීනේ. අපිට කියන්න පුළුවන්, සැලසුම් හදන්න පුළුවන්, මත හදන්න පුළුවන් නේද? ගොඩක් දේවල් අපි කරන්නම්. හැබැයි ගමේ ඡන්ද පෙට්ටිය වැඩිම ඡන්ද ප්‍රමාණකින් පුරවන්න පුළුවන්කම තිබෙන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන් ගත ඒක තියෙන්නේ. නේද? ඒ නිසා අපි දැන් ගමේ හදලා තියෙනවා යාන්ත්‍රණය නේද? මෙහෙයුම් යාන්ත්‍රණයක් එකට එකතු වෙන්න හැම අභියෝගෙම අපි බාරගමු. හැම කෙනාගෙම අපි ඉල්ලන්නේ ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට ගහලා පුරවමු. එවෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු, පෙරටෙමු, මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා. හෝමි ස්තුති. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.